අයබල් ළමයි. හරියට මේ විභාගයට සැප්තැම්බර් මාසනේ අගෝස්තු මාසේ මැද අපි ඉන්නේ. සැප්තැම්බර් මාසෙන් මාස 3යි තියෙන්නේ. එතකොට මේ මාස 3 ඇතුලේ තවත් ළමයි ඉන්නවා සමහරක් වෙලාවට කාරණා ප්‍රශ්න කීපයකට මුහුණ දීපු දරුවෝ. එකක් තමයි විෂය නිර්දේශය හරියට ආවරණය වෙලා නැහැ. දෙක විෂය නිර්දේශය හරියට ආවරණය වෙලා නැහැ කියන එක තුල මම අදහස් කරන්නේ ගොඩක් වෙලාවට විෂය නිර්දේශයේ තියෙන විෂය කරුණු සහ නැති ඒවා සියල්ලම ඉගෙනගෙන තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් පළවෙනි පාඩමේදී ඉගෙනගෙන තියෙනවා නිෂ්පාත්ත වර්ගීකරණය. ඒක 14 වෙනි පාඩමේ තියෙනවා. ඊළඟට පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා නිෂ්පාත්ත පුළුල් ලෙස වර්ගීකරණය කියලා ඉගෙන ගන්නවා. ඒකත් තියෙන්නේ දැන් 14 වෙනි පාඩමේ. ඊළඟට සමහර ළමයි හවුල් කරුවන් වර්ග පවා ඉගෙනගෙන තියෙනවා. සමහරක් කට්ටිය හවුල් කරුවන්ගේ යුතුයකම් සහ වගකීම් පවා ඉගෙනගෙන තියෙනවා. සමහරක් කට්ටිය කොටස් කරුවන්ගේ යුතුයකම් සහ වගකීම් පවා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේවා වැරදි. හරි. විෂය නිර්දේශය හරියට ඉගෙන ගන්න ඕන. හරි පැහැදිලිව ඉගෙන ගන්න ඕන. මොකද පේපර් එක නිර්දේශයට අනුබද්ධිත පේපර් එකක් ඉන්නේ. ඒතකොට මෙන්න මේක හරියට තාම ආවරණය කරගන්න බැරි වෙච්ච කට්ටියට අන්තිම අවස්ථාව 2022 අවසාන අවස්ථාව ප්‍රතිඵල පැමිණෙන දරුවන්ට සහ ප්‍රතිඵල ආවම දෙවනවර උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන ඉන්න දරුවන්ට සහ 22 පළවෙනි පාර කරලා ඒකක් දාගන්න try කරන දරුවන්ට හම්බෙන අන්තිම chance එක තමයි මේක. ඉතාම වගකීමෙන් කියනවා මේ සම්පූර්ණ ව්‍යාපෘතියට කවුරු හරි දරුවෙක් මේ මාස 3 සම්බන්ධ වුණොත් එයාගේ ප්‍රතිඵලය මොන මට්ටමක දැන් හිටියත් අනිවාර්යෙන් ලකුණු 85ක 90ක ඒකකට අනිවාර්යෙන්ම අරන් යනවා කියන එක ඉතා වගකීමෙන් කියනවා. මොකද බිස්නස් ස්ටඩීස් වල ගොඩක් වෙලාවට ළමයි කියන්නේ විෂය කරුණු මතක තියාගන්න බෑ කියලා. අපි කරන්නේ අන්න ඒවා ළමයින්ට මතක තියාගන්න ලේසි වෙන විදිහට උගන්නන එක සහ මේ නෝට් සර් කිව්වම ලියාගන්න එක වෙනුවට සර් මඟ පෙන්නනවා ළමයා නෝට් එක හදනවා. අන්නේ මට්ටමට අපි අපේ පන්ති වල දරුවෝ ගෙනල්ලා තියෙනවා. එතකොට සැප්තැම්බර් මාසයේ මුල ඉඳන් ආරම්භ වෙනවා පළවෙනි පාඩමේ ඉඳන් 18 වෙනි පාඩම වෙනකම් සමස්ත විෂය නිර්දේශය ආවරණය කරන පන්තියක්. පළවෙනි පාඩමේ ඉඳන් 18 වෙනි පාඩම වෙනකම් සමස්ත විෂය නිර්දේශය ආවරණය කරනවා. ඒ වගේම ඔන්න මගේ අර ස්පීඩ්ම පේපර්ස් ටික. ඔයගොල්ලෝ දන්නවා ගිය පාර වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් දුන්නු පේපර්ස් ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා සැප්තැම්බර් මාසේ ඉඳන් 18 වෙනි මාසේ වෙනකම් ෆුල් පේපර් එකක් ඔයා ලියනවා. මම පේපර් එක සාකච්ඡා කරනවා. BS වල ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි තියරි දැනගත්තත් කොහොමද මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ කියලා හිතා ගන්න බැරි එක. එතකොට අන්න ඒ ටික හදන එක ළමයි හරිම අමුතුයි. 2021 මාකින් එක අරන් බැලුවොත් හරිම අමුතුයි උත්තර රටාව. එසා ඕකත් එක්ක සාකච්ඡා කරගෙන 19 මාකින් එකත් එක්ක සාකච්ඡා කරගෙන ෆුල් පේපර් එක ඔයා මුලින්ම ලියලා ඊට පස්සේ පන්තියේ සියලු ප්‍රශ්න පන්තියේදී ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒ කියන්නේ මාකින් එක දෙනවා නෙවෙයි මාකින් එකක් දෙනවා ඔයගලන්ට. හැබැයි මාකින් එක දුන්නට මතක තියාගන්න ඒ උත්තරාවේ කොහොමද කියලා සියල්ල සාකච්ඡා කරලා අවසන් කරන ප්‍රශ්නපත්‍ර රටාව ප්‍රශ්නපත්‍ර පන්තිය මේ සැප්තැම්බර් මාසෙ ඉඳන් අපි වෙනස් කිරීමකට භාජනය කරලා අරගෙන එනවා. එතකොට කොහොමද වෙන්නේ? මොකද්ද කරන්නේ? මෙන්න මේකයි වැඩේ. ප්‍රෝග්‍රෑම් එක මේකයි. සැප්තැම්බර් මාසේ ළමයි අපි ආවරණය කරනවා. සැප්තැම්බර් මාසේ ආවරණය කරනවා මෙන්න මේ පාඩම් ටික. සැප්තැම්බර් මාසේ 12 වෙනියෙන් පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම සහ හතරවෙනි පාඩම. ලකුණු වැඩි පාඩමක් මේ හතරවෙනි පාඩම. ඊළඟට 13 ශ්‍රේණියට අදාළව ඉවර කරනවා 12 ව්‍යාපාර කළමනාකරණය, ඊළඟට මානව මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම් දෙක ඉවර කරනවා සැප්තැම්බර් මාසේ. අඩුම පැය 100ක් පන්ති පැවැත්වෙනවා. අඩුම පැය 100ක් පන්ති පැවැත්වෙනවා සැප්තැම්බර් මාසයේදී. ඒතර ඔක්තෝබර් මාසයට ආවම පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රබලම පාඩම මුදල් හා මූල්‍ය අතර පාඩම අවසන් කරනවා. ඒ වගේම 8 වෙනි පාඩම රක්ෂණීය පාඩම අවසන් කරනවා ඔක්තෝබර් මාසයේ. 13 ශ්‍රේණියට අදාළව මේ මාසය අවසන් කරනවා මෙන්න මේ පාඩම් දෙක අලෙවි කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය පාඩම් දෙක. හරි. ඊට පස්සේ නොවැම්බර් මාසේ 9 වෙනි පාඩම 10 වෙනි පාඩම 11 වෙනි පාඩම sannivedanaya ප්‍රවාහණය හා සැපයුම් සේවා සහ වෙළඳාම කියන පාඩම ආවරණය කරනවා. 13 වසරට අදාළව ආවරණය කරනවා 16 වෙනි පාඩම 17 පාඩම සහ 18 පාඩම ආවරණය කරනවා. ඔන්න ඔය පාඩම් ටික අපි නොවැම්බර් මාසේ ආරම්භ අවසන් කරනවා. මෙතන පැය 100ක් පන්ති පැවැත්වෙනවා අඩුම. මෙතන පැය 100ක් අඩුම පන්තිය පැවැත්වෙනවා. ඔන්න ඕක තමයි ආවරණය කරන පිළිවෙල. ඒතොර මේ හැම එකටම අදාළව ෂෝට් නෝට් එක හදලා ලස්සන්ට තියරි ටික මතක තියාගන්න පුළුවන් විදියට ඔයාට ඒවලෙම තියරි මතක් වෙන විදියට සහ මතක තියාගන්න පුළුවන් ආකාරයට පිළිවෙලට පාඩම් ටික ආවරණය කරනවා. තියරි බිඳුවක්වත් අවුල් නොවන විදිහට නව විෂය නිර්දේශයට අදාළ තියරි ඈ එකත් මතක තියාගන්න නව විෂය නිර්දේශයට අදාළ තියරි පරණ විෂය නිර්දේශයව නෙමෙයි. එතකොට ඔය ටික තමයි තියරි ටික ආවරණය කරන වැඩපිළිවෙල. හරි. ඊළඟට ඔය ටිකට අමතරව පැවැත්වෙනවා ප්‍රශ්නපත්‍ර පන්තිය. ප්‍රශ්නපත්‍ර පන්තිය පැවැත්වෙනවා. හරි. ප්‍රශ්නපත්‍ර පන්තියේදී මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. ප්‍රශ්නපත්‍ර පන්තියේදී සැප්තැම්බර් මාසයේ ඉඳන් අනුමාන ප්‍රශ්න පත්‍ර ආදර්ශ නෙවෙයි හොඳේ කෙලින්ම අනුමාන ප්‍රශ්න පත්‍ර අපි බය නැතුව අනුමාන කරනවා පුතේ බය නැතුව අනුමාන කරනවා අනුමාන ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කරන්නේ අපි බය නැතුව අනුමාන කරනවා මොකද ඒක අපිටම ආවේනික රටාවක් අපි කතා කරන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ගිය පාර ළමයිනුත් දන්නවා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරා අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තියේදී ෆුල් පේපර් එකක් ඒ කියන්නේ විභාගයට එන ආකාරයේ ෆුල් පේපර් එකක් සාකච්ඡා කරන ඔයත් එක්ක ඊට පස්සේ ඔයා ඒක උත්තර ලියලා එන්නේ මාකින් එක දෙනවා මේ සියල්ල මේ පන්තිය ඇතුලේ සිදු කරනවා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ඔයාට එන්න පුළුවන් Zoom live class එකට Zoom live class එකට එන්න පුළුවන් එහෙම නැත්නම් එන්න පුළුවන් YouTube දැන් සමහර පැතිවල සිග්නල් ප්‍රශ්නයක් තියෙන නිසා YouTube live class එකට එන්න පුළුවන්. ඔය කරන් කපන ප්‍රශ්න ඒවා මේවා තියෙන නිසා ඔයාට එන්න පුළුවන් මේ පන්තියට තවත් ආකාරයක් තියෙනවා Zoom ඔයාට රෙකෝඩින් එක ගන්න පුළුවන්. හරි. ඒ වගේම YouTube රෙකෝඩින් එක ගන්න පුළුවන්. හරි. YouTube රෙකෝඩින් එකත් ගන්න පුළුවන්. ඒතොර මේ කුමන හෝ ක්‍රමයකට ඔබට පන්තියට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. රෙකෝඩින් එක ඔයාට අවශ්‍ය ඕන තරම් වාර ගන්න බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පන්ති ආරම්භ වෙන්නේ සැප්තැම්බර් තමයි පන්ති ආරම්භ වෙන්නේ සැප්තැම්බර් හරි අනිවාර්යයෙන්ම එන හැම ළමෙක්ම වගකීමෙන් කියනවා ඒකකට අරන් යන්න අවශ්‍ය සියලුම දේවල් ටික පන්ති ඇතුළේ ලස්සනට කරලා දෙනවා ඔබ මොන මට්ටමක ඉන්නවද කියන එක මට අදාළ වෙන්නේ නැහැ මට අදාළ වෙන්නේ ඔබ ඇවිල්ලා මං කියන වැඩ ටික කරනවා කියන එක විතරයි ඒ අනුව ඔයාගේ ප්‍රතිඵලය ඒකකට පරිවර්තනය වෙයි හරි අපි පරිවර්තනය කරමු මේ මාස තුනේදී මාස තුනේදී පුළුවන් ළමයි මාස තුනේ පැය 600ක් වැඩ කරනවා. ඔයා පැය 300ක් වැඩ කරනවා. තියරි පන්තිය විතරක්. ඉතාලම කැපකිරීමෙන් කරගෙන යන්න. හරි. එතකොට සැප්තැම්බර් මාසේ පන්තිය ආරම්භ කරනවා. කවුරු හරි ළමයෙක්ට ඕනනම් පේපර් ක්ලාස් එකට විතරක් එන්න පුළුවන්. පේපර් ක්ලාස් එකට විතරක් එන්න පුළුවන්. හරි. පේපර් ක්ලාස් එකට විතරක් එන්න පුළුවන්. පේපර් ක්ලාස් එකට විතරක් එනවා නම් මාසික පන්ති ගාස්තුව රුපියල් 1000යි. පේපර් ක්ලාස් එකට විතරක් එනවා නම් මාසික පන්ති ගාස්තුව රුපියල් 1000යි. හරි. කවුරු හරි දරුවෙක්ට එහෙම නැත්තම් මෙන්න මේ 0 to 100 කියන ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන්. හරි 0 to 100 තියරි ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ තියරි පාඩම් 13 ගණන ප්‍රෝග්‍රෑම් එකට විතරක් එන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම් එකට විතරක් එනවා නම් රුපියල් 2500යි මාසෙට. කවුරු හරි ළමෙක් 0 to 100 ඒ කියන්නේ අර තියරි පාඩම් ටික සියල්ල උගන්වන ප්‍රෝග්‍රෑම් එක ප්ලස් පේපර් ක්ලාස් එකට එනවා නම් ඒ ළමයාට පන්ති ගාස්තුව මාසෙකට රුපියල් 3000යි. එතකොට මාස 3යි ඔබේ ආයෝජනය රුපියල් 9000යි ඔබේ ප්‍රතිඵලය A+ එකක් 100ට 200ක් වගේ කියනවා. හරි. අනිවාර්යෙන් 100ට 200ක් වගේ කියනවා. මේක තමයි වැඩේ. හරි. ඊට පස්සේ අනෙක් කාරණේ තමයි මේ වෙනකොට මම පවත්වන පන්ති. එතකොට මේ වෙනකොට මෙන්න මේ කියන ප්‍රොජෙක්ට් එකට එන ළමයින්ට මේ කියන ව්‍යාපෘතියට එන ළමයින්ට මේ වෙනකොට මම පවත්වන මේ මැනේජ්මන්ට් ක්ලාස් එකේ ඒ ටාගට් ක්ලාස් එක ඒ ඔක්කොම පන්ති වලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කියන ප්‍රොජෙක්ට් එක දෙන ළමයින්ට මේ කියන ක්ලාස් එක දෙන ළමයින්ට මේ වෙනකොට මම පවත්වන සියලු පන්ති වලට නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. සියලු පන්ති වලට එන්න පුළුවන් සත පහක්වත් පන්ති ගාස්තු ගෙවන්න නැතුව සියලු පන්ති වලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒ වගේම මේ කිසිදු පන්තියකට සම්බන්ධ වෙන්නේ නැති ළමයින්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් අපේ MCQ ක්ලාස් එක තියෙනවා ඒ MCQ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මොකද්ද කරන්න ඕන ඔයා මෙන්න මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ 2022 Telegram channel එකේ link එක ඒ link එකට ඇඩ් වෙන්න ඒකට paper එක දානවා Zoom link එක දානවා ඒවයින් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට මේ program එකට සම්බන්ධ වෙනවා නම් යම් දරුවෙක් යා වැඩක් කරන්න ඕන මෙහෙම 21 දෙවන වර ලියන සහ පළවෙනි වර ලියන ඕන ළමයට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් 22 එයා කරන්න ඕන මේකයි 0.71 40යි 10යි 667 නම්බරයකට WhatsApp message එකක් දාන්න ඕන 0 to 100 කියලා 0 to 100 කියලා WhatsApp message එකක් දාන්න. ඒතර WhatsApp message එකක් දැම්මයින් පස්සේ යව group එකට add කරයි. සැප්තැම්බර් මාසේ class එක ආරම්භ වෙනවා. එතකොට ප්‍රතිඵලත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන් ළමයි වගකීමෙන් කියනවා ඔයාට ඒකක් මේ පන්තියට ආවෙන් පස්සේ මම මේ කියන වැට් ටික හරියට කරායින් පස්සේ අනිවාර්යෙන් එකක් වෙනවා නිසකේ සාමාර්ථය. හරි? රයිට්. එහෙනම් class එකදී හම්බෙමු. අයබෝඩ්.